නම තියෙනවා. එතකොට ඒ නමට ක්‍රියේටඩ් විදියට සහ ස්ක්‍රීන් ෂොට් එක දාද්දි බිස්නස් එකට දාන්න ඕන කන්ටැක්ට් නම්බර් එකත් එක්ක දාන්න. දැන් ඒ අද ඉෂුවිකක් තේවි ඔයාලට කන්ටැක්ට් නම්බර් එකක් නැති කෙනෙක් නම් අරගන්න. එහෙම නොවතින් ඔයා ස්ක්‍රීන් ෂොට් එක විතරක් දාන්න. දාන්න මැසේජ් එකක් විදියට ස්ක්‍රීන් ෂොට් එක දාද්දි මේ කන්ටැක්ට් නම්බර් එක අපි දාන්න කියලා හරි දාන්න. ඒක පාඩිතම ස්කීපින් අප්ඩේට් කරගන්න පුළුවන්. ඔයා හැමෝම ට්‍රේඩ් කරපු Facebook page එකේ මේ වගේ screen shot එකක් එහෙම නැත්නම් උඩ URL එක උඩ URL එක copy ගන්න පුළුවන් මෙතනින්. right මෙතනින් උඩ URL එක copy ගන්න පුළුවන් ඔය විදියට එනවා. right මේ URL එක හරි Facebook එකේ profile එකේ Facebook page එකේ screen shot එකක් හරි group එකට දාන්න. එතකොට ඔයාලට profile picture එක සහ cover image එක create කළා වාට ඒවා මෙතනින් keyword වාට ඒවා මෙතනින් හරි choose කරගන්න පුළුවන් ඔයාලට කැමති. right ඔයාලට ප්‍රොෆයිල් පිච්චර් එක නම් ප්‍රොෆයිල් පිච්චර්ස් මචන්නේ 3ක් 4ක් කොහොම හිට වැඩි ප්‍රමාණයක් ඒවි. right මේ මාට් චූස් කරගන්න පුළුවන් මොකද්ද හොඳ ඔයාට හොඳ ප්‍රොෆයිල් පිච්චර් එකක් චූස් කරගන්න පුළුවන් සිලෙක්ට් කරගන්න පුළුවන්. right එතකොට මම ඊට පස්සේ ගියා දෙන්න අපි කොහොමද තනියම ප්‍රොෆයිල් පිච්චර් එකක් උනත් හදාගන්න කියලා මම ඔයාලට ඉස්සරහදී ඊළඟ ටූල්ස් වලදී කියා දෙනවා. ටූල් මෙතන ඉවර කරලා ඊළඟ ටූල් එකේදී මම ඔයාලට ඒක කියා දෙනවා. right එතකොට අද කතා කරපු ටික ලියද හෙට අනිවාර්යයෙන්ම වැඩසටහන සහභාගී වෙන්න. මොකද හෙට වැඩක පොයින්ට් එකක් කතා වෙනවා මේ data business suite කියලා කැටගරි එක. ඒක ගොඩක් වැදගත් වෙන අපිට Facebook account tab page එක manage කරද්දී. right data කතා කරපු ටික හැමෝටම ලියද අන්ට ලියද නැත්නම් පැහැදිලි නැති දැනක් තියෙනවා නම් අහන්න පුළුවන් හැමෝට පැහැදිලි. පැහැදිලිද හැමෝට? ඒක පැහැදිලි තැනක් තියෙනවද? පැහැදිලිද අද කතා කරපු ටික පොයින්ට් එක? දැන් ප්‍රශ්න හුදින් ගැටලුවක් නම් නැහැ. මේ ප්‍රශ්නයක් තිබ්බත් වීඩියෝ එක අපව මේ වීඩියෝ එක බලන්න පුළුවන් නේ. හරි හරි. ඔක වීඩියෝ එක බලන්න පුළුවන් නේ අපව. එහෙනම් නැත්නම් ඉෂුව එකක් තියෙනවා නම් වීඩියෝ එක බලන්න. වීඩියෝ එක බලලත් ඔයාලට තේරුම් ගන්න බැරි අපහසු තැනක් තිබුණොත් අනිවාර්යයෙන්ම ඊළඟ session එකේදී ප්‍රශ්නයක් අහන්න ඊළඟ session එකේදී නේද හෙට තියෙනවනේ අපිට. ඒකට හෙට ආයි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. දැන් ඔයාලට ඊට කතා කරපු එකේ මෙන්න මේ point එක පැහැදිලි නැහැ. ඒක පැහැදිලි කරන්න පුළුවන් ද? අහන්න. එම්නම් ඊට කලින් session එකේදී හරි කමක් නැහැ. ඒක අහන්න. එතකොට ඒ කියන්නේ ගැටළු clear කරගෙන තමයි ඉස්සරහට යන්න ඕන. මොකද ඉස්සරහා තියෙන්නේ ඊළඟ tools ටික අපි ඉගෙන ගන්නදී අනිවාර්යයෙන්ම ගැටළු වේවි. ඔකට මේ ටික හරියට ඉගෙනගෙන තියෙනවනේ අපි ඒ ටික යන්න කරසේ නේද? ඒ නිසා තමම අපෝ පාරක් වීඩියෝ එකට ඉගෙන ගන්න මේ ඉගෙන වට අපෝ ක්ලියර් නැහැ. ඔයා අපෝ වීඩියෝ එක බලන්න. right right okay හැමෝටම good night සුබ රාත්‍රිය. හරි රුවන් තිස්සේ දැන් ඊට අමතරව දැන් හෙට වැඩසටහනේ පැහැදිලි කිරීම කරලා ලබන සතියේ විශේෂ ප්‍රෝග්‍රෑම් දෙකක් ඔයාලා ඇහැත්ති කරනවා කියලා කිව්වා. මම හිතන්නේ මීට අත් සම්බන්ධව ගැටු තියෙන අයට මේ අයට අමතරව තව කැමති කට්ටියනත් ඇවිල්ලා ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් කිව්වා. ඒ සම්බන්ධව පොඩ්ඩක් දැනුවත් කිරීමක් කරනවද? ආරයිට් හරි. ඔව්. අපි ඊළඟට කරනවා ඇඩ් මැනේජර් එක. ඒ කියන්නේ දැන් අර මම අද කතා කරේ අර ඔටෝෆිල් ඉන්ෆෝමේෂන් ටික ඒ ඉන්ෆෝමේෂන් ටික රන් වෙනවා කියවනේ Facebook ඇඩ් එකක් රන් කරද්දී අපි බිස්නස් එකක් කරන කෙනෙක් විදියට ඊළඟට Facebook ඇඩ් රන් කරන කෙනෙක් විදියට අපි Facebook ad එක ක්‍රන් කරන්න පුළුවන් business එකක් කරන කෙනෙක් විදිහට. එහෙම නැත්නම් ඔයාලට අර මුදල් උපයන්නත් අපිට ad run කරන්න පුළුවන්. right ඒවට මේක විශේෂ session එකක් අපි ගන්නවා පළවෙනිද සහ දෙවෙනිද. right එතකොට data අපි කතා කරනවා ad manager account එකකින් කොහොමද ad එකක් run කරන්නේ. right ඊළඟට ඔයාගේ business එකක් තියෙනවා කොහොමද business එකෙන් ad එකක් business එකෙන් ගිහලා business එක develop කරගන්න අපි ad එකක් run කරගන්නට ඇඩ් මැනේජර් account එකේ තියෙන category සියල්ල සහ ඇඩ් එකක් set up කරන්නේ කොහමද මේක ඇඩ් account එක create කරන්නේ කොහමද. right මේක basic සියලුම දේ අපි කියා දෙනවා. right එතකොට ඔයාලට කවුරු හරි අලුවා ඉන්නවනම් business එකක් කරන කෙනෙක් ඉන්නවනම් එයාලට ඒකට සහභාගී වෙන්න පුළුවන්. right ඒකෙදී ඔයාලට details information ටික ලැබෙවි group එක through ඊළඟට අපේ වෙන අනිත් group වලින් ඔයාලට දැනගන්න ලැබෙවි.
කොහොමද ප්‍රයිස් මේ තියන්නේ ප්‍රයිස් ලිස් එක ප්‍රයිස හෙම දොට අපේ දැන්ටෝ රජිස්ටේලා ඉන්නට වාට තිය සුශීම තියම වාට එක ්‍රී යි පාලමඟ අප කරස පලෝ ගන්නවාන වාට එක ප්‍රී තියෙනවා යි එතනින් හා කෙනෙක්ට එක සහභාගෙනවන කරවෙන පේමටක්චල්ල එක සහභාග වෙන්න පුළුවන් හයි එතැදි කියා දෙෙන අපි බිස්ටසක ඩිවල කරන කොම දැ මනජ කවන්ටගේ ට එක සටප කරන දැන්ට මනජ කවන්ට සටප් කල්ලා හටරන් කන කෙනෙක්ට වුණා හටරන් කැන ගෙනටුනා තියාගේ තියෙනවාන ශෂ කැන්නේ ඕඩියන්සගේ ප්‍රශ්න තියෙන පුළුවන් ඇඩ්ඩ එක රන් කරාට රිසාට් ඇඩ රන් කරාට සේස්න නෑ අපි සේසල් ටැටරන් කරන්න ඉනකට වෙබ්සයිට් එක ්‍රික කඩ්ඩක් රන් කරන්න ඇඩ එක රන් කරට අපිට මේ ට්‍රපික් එකක් නෑ වෙබ්සයි් එකට ඉළඟට අපේ මේ විිශ්සයක් කරන්න විශසකට සේල්සෙන්න්න හටරන් කරට වැඩන්න සේසෙන්න්න මේ කියන පොයින්ටිගත් අපි කතා කරන්න දාට ගොට වාලගේ කවරේ යාලු ඉන්නවනම් වල් කට්ට ඉන්නවනම් වාලට කියන්න පුළුවන් එදාටබි ඒක ගැන සම්පූර්ණ මටමනජ කවුන්ටක් කියන කතා කරනවායි මන්තන හැමෝට මේ ගැන පැහැදිී ඇති වාලගේ කවුර කට්ට ඉන්නවන අගු ඉන්නවනම් ඉනකට විසස් කරන්න ඉන්නවනම් දන්න යාට කියන්න පුළුවන් එතකොට දාට යාට සහභාග වන්න පුළුවන් ශේෂණ එකට ඒකෙදී කියයාලගේ විශසක ඩිවල් කරගන්න හැටි පේස්කුක්්කටරු ඇඩමනජ කවන්ටේ විශසක ඩිවල් කරගන්න කතා කරනවා ඊට අමතරව තවත් දෙයක්ත්තමයි මොහලටත් අර මතුවන ඩිජිල මාගරින් මුදල්ලප යන්න පුළුවන් කියලා දැන්ඩවත් මේ පේස්පුුක් කැටරන් කර මුදල්ලුපේනෑ ගොඩාක් ට අන්න ඒ වගේ කෙනෙක්ට මෙන්න මේක වැදගත් වෙන පෙසු ඇන්ටවය නෝමලි පේසු කැඩ්ඩක්න් කරන කරගර ඉන්න කෙනෙක්ටුනා මේක වැදගත්වෙන මෙතන ඇඩ්වාස් ලෙවල් එකට මට කියා දෙෙනවා කොට දැන්ට අපි ෆේස්බුක්ගේ ගිහිල්ලර බූස් පට්න එකවල ඇඩ්ඩක්න් කරන කෙනෙක් ඉන්නවන අන්න එක සාර්ථකනෑන පේ බස් පටන එක ඔබල අපි අඩ්ඩක්රන් කරට අපිට රිසාට්ක් ගන්න බැඩ්ඩ එම බස් බට්න ඔබල ඇඩ්ඩක්න් කරන්න නැතුව හරිවිදියට මනජේ කන් ඩ කරන් කරන හැට අපි එදාර කියා දෙෙනවා මන්ති රක වගේ වාර්තියන ලොකුම් පිට තම වාට ඇතරම මේ මේක විෂ්ට වෙලා තියෙනවා ඔන්න විසල කන්නවා පට දැන්ට නිචට මාගරීම කර ගන්නවා නිසා වාල්ට මේ ගරිසරන්ට නොර්වතේ යාට ප්‍රීනේ තියෙන දැන්ට අපේ රිෂ්ට වෙලායින්නයට ඔහු වැඩසරන් ප්‍රීතියෙන් රිස්ට වෙලඉන්න හරි අතන හාට එතන හාට වාට යම් ගීමක් කරන්න මේ අයට එතකොට කියන වාට දෙනොත් වාලක් දැනවත් කිරීමක් කරයි එතකොට වාට පුළුවන් ඒ අයට රිකමන් කරන්න එකසා අභාගි වෙන්න පුළුවන් යි ලොකෙදෙන් මයිතන පැහැදිලි ඇදී තැක හරි හොඳ එන සියලු දෙනාටම සුභරාත්‍රයක් හිට 26 වෙනිදා රෑ 8ට අපි නැවත හමු වෙමු.